இந்த நின்னலாத்தியே மே பாலு காந்தியே. ඔහු මිය කියත ජෝතිනාමය සහ ඒ ජෝතිමත් හඬ පුරා 820 වසරක් රසික හදවත් තුල ජීවමාන විය. ඇතැම් නවකයන් මෙන්ම ප්‍රවීණයෝ පවා ජෝතිකේ ගීත තමන්ගේ කරගනිමින් මුදල් පසුපසම හඹා යති. විවිධ නාලිකා සහ දුරකථන නාද ඔස්සේද එම ගීත අපට ඇසේ. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ඊළඟ පරම්පරාවට ජෝතිගේ ගීත වෙනත් අයගේ හඬින් පමණක් ශ්‍රවණය කිරීමට සිදුවීමයි. ජෝතිපාලයන්ට කරන උපහාරයක මුවාවෙන් මේ නිර්මාණ සොරකම දැන් ඉතාම නිර්ලජ්ජිත ලෙස ව්‍යාප්ත වී ඇතැයි කලාකරුවෝ පෙන්වා දෙති. එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගීත නවක ගායකයන් ඔවුන්ගේ ගීත විදිහට සීඩී තැටි වලින් එහෙම වෙළඳපොළට නිකුත් කිරීම මම දකින්නේ සාහසික අපරාධයක්. තමුන්ගේ ස්වතන්ත්‍ර යමක් කරගන්න බැරි උදවිය තමයි මේ අනුන්ගේ ගීතවල එල්ලිලා තමුන්ගේ තන හදාගන්න උත්සාහ කරන. මම හිතන්නේ ඉතාම වැරදි දරුණු දඬුවම් ලැබිය යුතු මංකොල්ලයක් හැටියටයි මා සලකන්නේ. ශේෂ්ත්‍රයට පිවිසෙන ඇතැම් නවකයෝද එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගීත ගයමින් කඩිනම් ජනප්‍රියත්වයක් දිනා ගනිති. ජීවත් වීම සඳහා ජෝතිකේ ගීත ගැයුවද එම ගීත අයිති කර ගැනීම පිළිබඳව ජෝතිපාලයන්ගේ දියණිය වන ක්‍රිෂ්ණි ජෝතිපාල මහත්මිය බලවත් අප්‍රසාදය පළ කරයි. රියලිටි ප්‍රෝග්‍රම්ස් වලට ඇවිල්ලා කියනවාට මගේ කිසි විරුද්ධත්වයක් නැහැ. නමුත් මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන්ම සීදීත් ඇති ජංගම දුරකථන වලට, එතකොට ගුවන් විදුලි නාලිකා වලට දීලා ඒවා තමන්ගේ ගීත බවට පත් කරගෙන ඒවා විනාශ කළා දාලා ඒවා ඒ මගේ තාත්තට ඒක කරන මං හිතන්නේ ලොකු අපරාධයක් ඒක. එච්.ආර්. ජෝතිපාලයන් මෙරට සිනමා සහ ගීත කලා ක්ෂේත්‍රයේ යෝධ භූමිකාවක් වූයේ පොදු ජනතාව ඔහුගේ ගීත රසාස්වාදනයට නිරායාසයෙන්ම යොමු වූ බැවිනි. ජෝතිපාලයන් හෝ ඔහුගේ ගීත සමාජයෙන් කිසි දිනක තුරන් කළ නොහැකි බව පොදු ජන මතය වී තිබේ. මුදලට ගීත කලාව විකුණා දමන්නෝ සැබෑ කලාකරුවෝ නොවෙති. මෙසේ බුද්ධිමය දේපොළ කොල්ල කෑමට එරෙහිව රසික ජනතාව පවා නැගී සිටිය යුතු කාලය එළඹ ඇතැයි කලාකරුවෝ අවධාරණය කරති. මේ රටේ ජනතාවගේ ජනප්‍රියතම ගායකයා ඔහුගේ හොඳම සින්දු ටික අරගෙන තමන්ගේ නමින් ලෝකයාට දීලා ලෝකෙට මූණ දෙන්න යන්න පුළුවන්ද? මොකද්ද මේ කරන අසාධාරණය? ඌට කවදාවත් මම ප්‍රසිද්ධිය කියන පැවැත්මක් නැහැ. ශ්‍රී ලාංකීය ජන සමාජයෙන් බිහි වූ එච්.ආර්. ජෝතිපාල නැමැති විශිෂ්ටතම ගායකයාගේ ගීත අතීත නෂ්ටාවශේෂ ලෙස පමණක් පවතින්නට නොදී මතු පරපුරටද රසවින්දනය උදෙසා ඔහුගේම ගම්භීර මధుර හඬින් ජීවත් කර විය යුතුයි. එය කලාකාමී ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගේ වගකීමකි, යුතුකමකි.